දැන් අපේ මොකක්ද මෙතන මේ පොලිස්පතියෝ පත් කරන්න මූලික වුණේ කවුද? ඒ තමයි ටිරාන් නලස් කියන නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයා. පොලිස්පතිවරයා පත් වුණාට පස්සේ කිව්වේ මගේ උත්සාහයෙන් තමයි ඔහු පොලිස්පති කළේ කියලා. එහෙනම් ඔහු කිසියම් වූ ආකාරයක බලකැපෑමක් කරලා තියෙනවා රටේ ජනාධිපතිවරයාට ඔහුව පත් කරන්න කියලා. එහෙනම් අද මේ තීන්දුවත් එක්ක ටිරාන් නලස් වහම ඉල්ලාස් වෙන්න ඕනේ. ටිරාන් නලස් කියන නීති හා සාමය ඇමතිවරයා ඉල්ලාස් වෙන්න ඕනේ. ඒකම දැන් මේකේ තියෙන අනිත් දේ මොකද්ද? අපි හැමදාම කිව්වා ජනතා විමුක්ති පෙරමුණයි. ටිරාන් නලස් අතර ඩීල් එකක් තියෙනවා කියලා. මේ පොලිස්පතිවරයා පත් කිරීමේ මහා මොලකරු ටිරාන් නලස්. එහෙනම් ටිරාන් නලස් සහ ජනතා විමුක්ති පෙරමුණ අතර තියෙන සම්බන්ධය නිසා අලුත් ගැඩේ පැත්තෙවත් වෙන්න ජනතා විමුක්ති පෙරමුණ තීන්දුව කළේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණට ඕනේ උනේ රනිල් ටිරාන් නලස්ගේ ගෝල පොලිස්පතිව පොලිස්පති පුටුවේ තියාගන්න. ඒ නිසා පැහැදිලිවම පේනවා අධිකරණ භූමිය පැත්තෙවත් අඩුම ගානේ මූලික අයිතිවාසිකම් පිස්සමක්වත් ඉදිරිපත් කිරීමට කෂේරුවක් ජනතා විමුක්ති පෙරමුණට තිබෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා අපිට මේ උපදෙස් දෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විදේශගත වෙලා හිටියේ. ඔහු යනවා ලෝකෙ වටේ මෙහෙ මේ රටේ ආණ්ඩුක ව්‍යවස්ථාව උල්ලංඝනය කළා, මේ රටේ මූලික නීතිය උල්ලංඝනය කරලා පොලිස්පතිවරු පත් කරනකොට ඒ පිළිබඳව එළියට ආවේ සමගි ජන බලවේගය කියන දේශපාලන පක්ෂය විතරයි කියන එක අපි මේ මොහොතේදී මේ රටේ යමක් දැනෙන මේ රටේ ව්‍යවස්ථාවට ගරු කරන මේ රටේ මූලික නීතියට ගරු කරන සම්මස්ත ජනතාවට මතක් කරනවා.